බටරින්දිය කොදෙවන් සමග පැවති තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය තරඟ දෙකට බිඳුවක් ලෙස ජයගන්නට ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ ලකුණු 72කින් ජය ගනිමින් තරඟයේ පැවතුනේ කොළඹ පී සරාවල් ක්‍රීඩාංගණයේදී. අද අවසන් දිනයට තරඟය ආරම්භ කරන විට ජයග්‍රහණය සඳහා ලකුණු 244 ඉලක්කයක් කඹා යමින් සිටි කොදෙව් දෙවන ඉනිම සටහන් වුණේ එක් අඩුල්ලකට ලකුණු 20ක් ලෙසින්. මෙම ටෙස්ට් තරඟයේ පළමුවරට අර්ධ ශතක සබන්තාවක් ගොඩනගන්නට කොදෙව් පිතිකරුවන් දෙදෙනෙක් අද සමත් වුණා. ෂායි හෝප්සා, ඩරින් බ්‍රාවෝ දෙවන කඩුල්ලට ලකුණු 60ක් එක්කලේ තම කණ්ඩායමට ජයග්‍රහණයේ බලාපොරොත්තුවක්ද ගෙන දෙමින්. මේ තරඟයේ පුරාවටම තම තෝරා ගැනීමට සාධාරණයේ ඉටු කළ මිලින්ද සිරිවර්ධන මේ සබන්තාව බිඳැමුවා. ඒ ලකුණු 35ක් ලබා සිටි හෝප් නැවත ක්‍රීඩාගාරයට හරවා යවමින් දිවා ආහාරයට පෙර තවත් කඩුලු දෙකක් බිඳමන්නට මිලින්ද සහ දිල්රුවන් සමත් වුණා. පළමු ඉනිමේදී එක් අඩුල්ලක් පමණක් දවා ගත රංගන හේරත් තම දඟපන්දු ආක්‍රමණය ආරම්භ කළේ දිවා ආහාරයෙන් පසුවයි. එක් පන්දු ආරයක් තුළ දිනේෂ් ශ්‍රාම්දීන් සහ ලකුණු 61ක් ලබා සිටි ඩැරින් බ්‍රාවෝ දවා ගත රංගන කොදෙව්වන්ගේ අවසන් බලාපොරොත්තුවක් බිඳැමුවා. ඔවුන්ගේ අවසන් කඩුලු අට බිඳ වැටෙද්දී ලකුණු පූර්වට එක් වුණේ තවත් ලකුණු 74ක් පමණයි. මේ අනුව කොදෙව් දෙවනිම ලකුණු 171කට සීමා වුණා. අගනා පන්දු යැවීම් ගුණරත වුණු රංගන හේරත් කඩුලු 4ක් සහ මිලින්ද සිරිවර්ධන කඩුලු 3ක් දවා ගත්තා. මිලින්ද තරඟයේ වීරයා ලෙසින් සම්මාන ලැබුවේ සමස්ත තරඟයේදී ලකුණු 110කින් සහ කඩුලු 5කින් කණ්ඩායමට දායකත්වයේ සපයමින්. රංගන හේරත් තරඟාවලියේ වීරයා ලෙසින් සම්මාන දිනා ගත්තා. තරඟාවලියේ ජයග්‍රහකින් ටීමේ සෝබස් තිස්සේරා කුසලානේ පිරිනැමීමට හිටපු විශිෂ්ට ක්‍රීඩකින් දෙපලක් වන ශ්‍රීමත් ගාෆිල් සෝබස් සහ මයිකල් තිස්සේරා යන මහත්වරුන් දෙක්ව සිටීම විශේෂත්වයක්.